හැමදාම කරන දේවල් සාර්ථක වෙන්නේ නෑ. හැබැයි කැපවීමක් තියෙන්න ඕනේ. මරතර්ජන තිබුණා, ගොඩක් දේවල් කිව්වා. හැබැයි අපි කරන්න තිබුණද අපි කරා. ඔව්, ඉතින් බයක් එනවා. හැබැයි ඒව කරන්න ඕනේ. අධිකරණ කියන දේවල් පිළිගන්න නැත්නම් එන පාරක් බයි. අධිකරණයට විතරයි යන්න පුළුවන්. YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න හැම දෙනාම ඉතාම ආදරයෙන් පිළිගන්නවා. සියලු දෙනාට සුබ දවසක්. අපි අදත් මේ සුපුරුදු විදිහට පුරවැසි සක්මන සංවාදයේ තවත් එක් පියවරක් ඉදිරියට තියන්න තමයි මේ සූදානම. ඉතා කෙටියෙන් කියනවා නම් ඔහු හොඳ සටන්කාමී. මොකද විශේෂයෙන්ම මේ පාලකයන්ට ආණ්ඩුවට ඉස්සර දෙයක් වෙච්ච ඔවුන්ගේ අසාධාරණකම් වෙනුවෙන් පෙනී සිටින පුජ්‍යලයක් තමයි අපි අපේ අද කතා බහට එකතු කරගන්න. ඒ තමයි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය පාක්‍යසෝති සරවණ මුතු. සුබ දවසක් ඔබතුමාට. සුබ දවසක්. මං අහලා තියෙන ඔබතුමාගේ පියා වෛද්‍යවරයෙක් කියලා. මව නැටුම් ගුරුවරියක්. මේ සංකලනයත් එක්ක ඔබතුමා කවුරු වෙන්න ඕනේ කියලාද පවුලේ හිතන්නේ ඒ කාලේ? ඉතින් පොඩි කාලේ අප දෙමව්පිය දෙන්නම කිව්වා පොදු සේවයක් කරන්න ඕනේ, සමාජයට සේවයක් කරන්න ඕනේ. මගේ තාත්තාගේ තාත්තා පිස් මගේ නවත්තේ පිසාරවරම යා කොළ දකුණ කොළඹ දෙසැරයක් අපේක්ෂක හැටියට ඉන්ඩිපෙන්ඩන් ස්වාධීන අපේක්ෂකට හැටියට ආවන් ඇ පැරදුනා දෙසැරම. ඉතින් ඒ වගේ පොදු සේවයක් කරන්න ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කරන්න තමයි මගේ අදහස්ව මගේ අරමුණ තිබුණේ. දැනුත් තියෙනවා. තාත්ත ඩොක්ට කෙනෙක් පෙන්න ඕනේම තිබෙන. තාත්ත අම්මාත් මොරාක්වත් කිව්වෙන ඕන එකක් කරන්න තමයි නිදහස දුන්නේ. ඒ තරුණ කාලේ ඉඳම් ඔබතුමාට බලපෑ සීයද තාත්තද කොහොමද? සීය මං ඉපදෙන්නේශල්ල මැරුණා. හැබැයි තාත්තා ගොඩාක් දේශපාලන ගැන මං එක කතා කරා. ජාතිය දේශපාලන ගැනයි, ජාත්‍යන්ත්‍ර දේශපාලන ගැනයි. ඉතින් මං විශ්වවිද්‍යාලයට යනකොට මං කරේ ඉන්ටර්නැෂනල් පොලිටික්ස්, ජාත්‍යන්ත්‍ර දේශපාලන. ඒක තමයි කරේ ෆස් ඩිග්‍රි එකට, පළවෙනි ඩිග්‍රි එකට. එනං PhD එකත් ඒක තමයි කරේ. එතකොට දැන් ඒ කාලේ මේ සිංහල පමණක් කියලා කරනකොට ඔබතුමා දැන් කොහොමද ඔබ තේරුම් ගන්න? එක එක මත තියෙනවා. ඔබතුමාගේ කියවීම කොහොමද? ඉතින් මේ රටේ සිංහල ඉන්නවා, දෙමළ ඉන්නවා, මුස්ලිම් ඉන්නවා, බර්ගර් ඉන්නවා, ක්‍රිස්තියානි ඉන්නවා, බුද්ධාගම බුද්දිස් ඉන්නවා, ඉස්ලාම් ඉන්නවා, ඔක්කොමලා ඉන්නවා. දැන් මේ රට හැදුනේ ඔක්කොමලා එක්කනේ. ඒගොල්ලොන්ගේ දායකත්වය එක්කනේ. ඉතින් ඒගොල්ලොන් අයින් කරන්න වැරදි. අපි ඔක්කොම ලංකාවේ පුරවැසිය. අපි පුරවැසියෝ. ඉතින් අපිට කියන්න පුළුවන් අපි ශ්‍රී ලංකා, හැබැයි මං දෙමළ. අපි ශ්‍රී ලාංකිකයෙක්, නමුත් සිංහල. ඒතර ප්‍රශ්නයක් නෑ. දැන් ඉන්දියාව බලන්න. ඉන්දියාවේ දැන් ජනාධිපතිතුමා හිටලා තිනවා දෙමළ ජනාධිපති. ඉතින් යා කියන්නේ මං ඉන්දිය තමිල්. ඉතින් ඒ වගේ අන්‍යෝන්‍යතාවයක් ගොඩනගන්න තමයි අපි වැඩ කරන්නේ. අපි අසමත් වුණේ, ඒ කියන්නේ කාලාන්තරයක් තිස්සේ මේ දේ කරන්න අපි ඉගෙනු සුදුසු නැති වුණේ ඒ කියන්නේ ජාතින් නැත. සුදුසු නැති වුණේ තින් දේශපාලන පක්ෂ මේ ප්‍රශ්න අදිනවා. දැන් බලන්න, දැන් මෙතනින් ටොරින්ටන් ඇවෙනියු ඉන්නවා මුස්ලිම් පල්ලියක් තියෙනවා, බෞද්ධ ශ්‍රයින් එකක් තියෙනවා, බෞද්ධ මිනිස්සු ඉන්නවා, ක්‍රිස්තියානි මිනිස්සු ඉන්නවා, පල්ලියක් තියෙනවා. එතන ඔක්කොම ප්‍රශ්නයක් නැතුන් ජීවත් වෙනවා. ඉතින් අය අපිට ඒක කරන්න දැන් කරන්න බැරි හේතුව තමයි දේශපාලන පක්ෂ මේක අදිනවා. මේක අදින්නේ ඒගොල්ලොන්ගේ වාසියට. ඔබතුමා දැන් මේ රට ගිහිල්ලා ඉගෙනගෙන ඇවිල්ලා කොළඹ කැම්පස් එකට තමයි මම හිතන්නේ සේමට එන්නේ. එතන භූමිකාව පොඩ්ඩක් කියමුක මොනවාද එතන කරේ? ඔව්, ඉතින් මං රට ඉඳලා එනකොට මං කොළඹ කැම්පස් එකට ගියා. නමුත් කොළඹ කැම්පස් ඒගොල්ලොන් කිව්වා මට
ස්ථාවර රක්ෂාවක් දෙන්න නෑ කියලා. කැම්පස් එක හිටියා, මිනිස්සු කට්ටයක් හිටියා, ඒගොලොන් එතන ඉගෙන ගත්තා, එතන ඩිග්‍රී ගත්තා. ඉතින් ඒගොලොන්ට තමයි ප්‍රමුඛතාව දෙන්නේ. ඒනම් GLPS ආචාර්ය GLPS වයිස් චාන්සලර් වෙනකොට යා රිසර්ච් සෙන්ටර් එකක් හැදුවා. ඒ කිව්වේ සෙන්ටර් ෆෝ පොලිසි රිසර්ච් ඇන් ඇනලිසිස්. ඉතින් මම එතන වැඩ කරා. එතන මම වැඩ කරනකොට චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආණ්ඩුවේ අර මේ ජාතික ප්‍රශ්න විසඳන්න යෝජනාව ඉදිරිපත් කරන්නේ. ඉතින් අපි ඉංග්‍රීසියෙන් සෙමිනා එකක් කරා, සාකච්ඡාවක් කරා. ඒක ඉතාමත්ම සාර්ථක වුණා. එහෙනම් අපි හිතුවා සිංහල දෙමළ කරන්නම ඕනේ. හැබැයි මිනිස්සු කිව්වා අපිට ඔයාලට ඒක කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඉඩ දෙන්නේ නැහැ. ඉතින් එතන තිබුණේ සංස්කෘතිය නම් හරි ගියේ නැහැ රිසර්ච් වලට. ඒගොල්ලෝ හිතුවා විශ්වවිද්‍යාලයක් ඉතින් මිනිස්සුට ඉගෙන ගන්න විතරයි තියෙන්නේ. කටිකයෝට මේ රිසර්ච් සෙන්ටර්ස් කරන්න පිටරට ගිහින් රිසර්ච් කරන්න ඒව හරි නැහැ කියලා. ඉතින් අපි එතන අපි කතා කරා ඩෝනර්ස් කට්ටියකට කතා කරා. ඉතින් එහෙනම් අපි 1996 CPA පිහිටුව. ඒ කියන්නේ එදා මේ විශ්වවිද්‍යාලයට උතුමාව ගන්න අකමැති වුණු හේතුවක් තිබුණාද? ඒ කියන්නේ අකමැති වුණේ හේතුවක් මම දන්නේ නැහැ. හැබැයි මට කිව්වේ එක තමයි පිටරට අයට අපිට මේක ප්‍රමුඛතාව දෙන්නේ නැහැ. අපේ කට්ටියක් ඉන්නවා. අපේ කට්ටිය කොළඹ විශ්වවිද්‍යාලයේ ඩිග්‍රී එකක් අරගෙන තිනවා. ඒගොල්ලොන්ට වැඩ කරන්න ඕනේ නම් ඒගොල්ලොන්ට තමයි ප්‍රමුඛතාව දෙන්න තියෙන්නේ. ඉතින් මම part time lecturer ඇටියට කරා මාස්ටර්ස් කෝස් එකේ. හැබැයි සාර්ථක වුණා. ඊට ඉස්සෙල්ල චුට්ටක් මට මේ කියන්න ඔබතුමා මේ චානක අමරතුංගත් එක්ක නිබරණ පක්ෂය ඇති කරා. හරි. ඔව්. ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. මොකද වුණේ ඒ පක්ෂෙට? වැට්. මොකද වුණේ ඒ ප්‍රශ්නේ? මං පක්ෂය හදනකොට මං පිටරට හිටියා. මං ඉංගලන්තේ හිටියා. මගේ PhD එක කර ගියා. හැබැයි මං හිතන්නේ චානක අමරතුංග වැඩි මිනිස්සුක ජනතාවක වැඩ කරන්න අකමැති වුණා. එයාගේ එයා හිතුනේ ජාතික ලයිස්තුව එන්න කියලා. ඉතින් ජාතික ලයිස්තුවට එන්න ඉස්සල්ලා අසිත පෙරේරාට දුන්නා ජාතික ලයිස්තුවේ SLMC එකේ. නිවිසුම තමයි අසිත පෙරේරා අවුරුද්දකට පස්සේ අයින් වෙනවා කියලා. හැබැයි එයා කරේ නැහැ. අයින් වුණා. ඉතින් ලිබරල් පක්ෂයේ හොඳ අදහස් තිබුණා. ව්‍යවස්ථාව ගැන, යහපාලනය ගැන, ආර්ථිකත් ගැන හොඳ අදහස් තිබුණා. හැබැයි එළියට ගන්න මිනිස්සුක කතා කරන්න සිංහල භාෂාවේ, දෙමළ භාෂාවේ කතා කරන්න ඒක තිබුණ නෑ. ඉතින් ඒ පක්ෂ එච්චර සාර්ථක වුණේ නෑ ජනතාවත. මගේට අහලා තිබුණා මේ හේමදාස මහත්තයත් එක්ක එකතු වෙන එකට ඔබතුමා විරුද්ධ වුණා හරි මේ ලිබරල් පක්ෂේ. ඉතින් චානක අමරතුංග මහත්මයා යා ජාතික ලයිස්තුවට එන්න ප්‍රේමදාස මහත්තයා එක්ක ගිවිසුවක් හැදුවා. ඒ හේතුව නිසා මං පක්ෂෙන් අයින් වුණා. ඒ කාලේ තිබුණානේ ලොකු ප්‍රශ්න, ත්‍රස්තවාදී රහිව JVP කාලේ මිනිමරු මානව හිමිකම් උල්ලංඝන ඔක්කොම තිබුණා. ඉතින් ඒ හේතුව නිසා මං කිව්වේ ලිබරල් පක්ෂයකට මේ පුද්ගලයා එක්ක ගිවිසුමක් හදන්න බෑ. ඔබතුමාට බලපෑවේ නැද්ද මේ 83, 88, 89 වගේ කාලවල? 83, 88 ඒ කාලේ 83 මං පිටරට හිටියා. හැබැයි මගේ පවුලට පොඩි තර්ජනයක් තිබුණා. මිනිස්සු ආවා, ඒගොල්ලොව එලවන්න තිබුණා. 88, 89 මං සමහර විට ලංකාවට ආවා. ඉතින් ඒ JVP කාලේ තිබුණ තත්ත්වයට ගැන මට පොඩි දැනුමක් තියෙනවා. ඒක නමුත් ලොකු ප්‍රශ්නයක් වුණේ එහෙම නැහැ. මට ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. නැහැ. ඒ කාලේ ලොකු ප්‍රශ්නයක්. මට ලොකු ප්‍රශ්නයක් ආවේ 2008, 2009. ඔව්. ඒ කියන්නේ මේ යුද්ධයට විරුද්ධව කතා කරගන්න. එතකොට මේ දැන් අර ඔබතුමා නිතරම හිටියේ මේක ජනවාර්ගික මේ ගැටලුවට අපි සාකච්ඡා වලින් විසඳුම් හොයන්න ඕනේ කියන ස්ථාවරේ. නමුත් ඒක ඉවර වුණේ අන්තිමට මේ යුද්ධෙත්.
නමුත් ඔබතුවා මව දැක්ක සමහර තැංගුල මේ පිළිගත්ත එල්ටිටිය එක තස්ස සංවිධානයක් කියන මත හිටියත්. මෙන්න මේ දෙක කොහොමද ටිකක් වැඩිපුර කතා කරන සාකච්ඡාවලට අපිට යන්න බැරි වුණාද? කොහෙද අසාර්ථක වුණේ? නෑ, ඉතින් මගේ ස්ථාවර තිබුණේ ඔව් මේක යුද්ධකින් විසඳන්න බෑ. මේ දේශපාලන ගැටලුමක්. දේශපාලන ගැටලුවක් නිසා දේශපාලන විසඳුමක් අවශ්‍යයි. ඔව්, ඉතින් යුද්ධ ආණ්ඩු දිනන හැබැයි තාම ඒ ප්‍රශ්න ඉතින් තියෙනවා. ධාතුන්වැනි සංශෝධනය තාමත් නැව කරලා නැහැ, හරියට ඉම්ප්ලිමෙන්ට් කරලා නැහැ. ඉඩම් ප්‍රශ්න තියෙනවා, ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඒක මගේ ස්ථාවරය තමයි, ඒක දේශපාලන විසඳුමට යන්නම ඕනේ. නමුත් යුද්ධ තියෙන කාලේ මං කිව්වේ අපි යුද්ධයක් ගෙනියනවා නම් අහිංසක මිනිස්සු ගොඩාක් මැරෙනවා. ඉතින් දැන් ඒ හේතුවනේ මේ යුද්ධ අපරාධ මේවා තියෙන්නේ, ඇලිගේෂන්ස් ඔය තියෙන්නේ. ඉතින් ඒක නවත්තන්න මං වගේ ස්ථාවර තිබුණේ සීස් ෆයර් කට් කියලා. සිවිලියන් කට්ය අහිංසක මිනිස්සු අයින් කරලා එනන් යුද්ධ ඉවර කරන්න පුළුවන්. හරියටම හරි එල්ටීටී ත්‍රස්තවාද කණ්ඩමයක්. ඒත් එල්ටීටීට තිබුණේ ස්ථාවරය අපි තව රාජ්‍යයක් හදන්න අවශ්‍යයි. ඒක තමයි අපි සටන් කරන්නේ. ඔව්. ඉතින් එල්ටීටී එක්ක කතා කරන්න අපි 2004 මතකද? ඔව්. 2003 ඔස්ලෝ නගරයේදී දිවිසුමක් තිබුණා. දෙන්නාම පොරොන්දු වුණා ෆෙඩරල් විසඳුමක් බලන්න. ඒක අපි ගත්තා නම් මේක එච්චර ප්‍රශ්නයක් එන්නේ නැහැ. අපි ඒක ගැන සාකච්ඡා කරලාන කරොත් මෙතට ප්‍රශ්නයක් එන්නේ නැහැ. මොනාද වුණේ චන්ද්‍රිකම් ජනාධිපතිතුමි අමාත්‍යංශ තුනක් ගත්තා. ඒනම් අප්‍රේල් මාසේ මහමැතිවරණයක් තිබුණා. ජේමි පීටර්ස් ආසන 40ක් තරෝද 39 ගොඩයි ගොළු තුනක් ගොය දයි දුන්නේ. මේකද මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලේ එකන්නේ දමිල පොරවැසිය කිව්වොත් එහෙම මේ යුද්ධය නැතුව සාකච්ඡාවට යන්න ඕනේ කියන එක හරි අමාරුයි මේ පොලි ඔලියෝ ගහලා ඉන්නේ. මම හිතන්නේ ඒ අභියෝගය ඔබතුමාට තිබුණා. ඔව් ඔව්. ඒක කොහොමද මේ ආපු? ඉතින් අපි යුද්ධය නවත්තලා සාකච්ඡාවට යන්න ඕනේ කියනකොට ඒගොල්ලෝ ඔක්කොම කිව්වා අපි ත්‍රස්තවාදී, අපි ද්‍රෝහි. ඒ වගේ අපිට එරෙහිව ගොඩාක් දේවල් තිබුණා. නමුත් අපේ ස්ථාවරය තිබුණේ අහිංසක මිනිසු මරණ එක හරි නෑ. මේක දේශපාලන ප්‍රශ්නයක්, දේශපාලන විසඳුමක් අති අවශ්‍යයි. ඒ කියන්නේ උතුරේ දමිල ජනතාවටත් එල්ටීටීගේ ප්‍රශ්න තිබුණා උඩ. ඔව්, අනිවාර්යෙන්ම. යුද්ධ ඉවර වෙනකොට එල්ටීටී ඒගොල්ලෝ එල්ටීටීගේ පාලනය එස්කේප් කරන්න එල්ටීටී පහර දුන්නා ඒගොල්ලන්ට. වැඩි තිබුණා. ඉතින් එල්ටීටීය ඉංග්‍රීසින් මං කියන් බන්ද ඒ කාලේ තිබුණේ ප්‍රශ්නය කිව්වෙන් එල්ටීටීය දෙමළ ජනතාව අතර තියෙන ගිවිසුම තමයි we will have the LTT as bodyguards but not rulers. යුද්ධයක් තියෙන නිසා LTTට සටන් කරන්න පුළුවන් නිසා LTT අපිට සහය දෙන්න. හැබැයි LTT අපිව පාලනය කරන්න අපිට ඒක හත්ස්. ඔබතුමා මේ NGO ෆීල්ඩ් එකට ආවේයි ඉතුවේයි එහෙම NGO එකක් ආරම්භ කරන්න ඕනේ එහෙම සේ. ඉතින් හා ඉතින් මං ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් දකිනකොට අපිට සිවිල් සමාජයට ඉඩ තියෙනවා පුරවැසියන් හැටියට ආණ්ඩු කරන දේවල් ප්‍රශ්න කරන්න, යෝජනාවල් ඉදිරිපත් කරන්න. ඒ හේතුව නිසා ලංකාවේ මං 1996 මේක පටන් ගන්නකොට ගොඩක් ආයතන තිබුණේ නැහැ. අනිත් එක අපි මං හිතන්නේ අනිත් ආයතනට වැඩිය අපි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්. ඔව් ඒක හරි. ගොඩාක් පෙත්සම්තාල. UNP ආණ්ඩුවට එරෙහිව පොදු ජනතාව
එරහිව ඔක්කොමට එරහි දාරතින් ඉති. අපේ ස්ථාවර තමයි අපේ ප්‍රජාතන්සවාද රැකගන්න අපි වැඩ කරන්න. අපිට අයිතියක්තින්නවා ඒක කරන්න. මැතිවන්න නිරක්ෂණ කරන්නේ ඔක්කොම අපිට අයිතියක් විය. ඔය මේ පහුගේ කාලේ මේ විශවිසයෙන්ම රාජපක්ෂ ආණ්ඩුව කාලේ මේ එන්ජෝ කියන්නේ මේ රාජ්‍ය පුමංශන කාරෝකිල විට තමයි හැඳින්වුව. ඉතාව නරක මේ චිත්‍රයක් සමාජගත කර හැම එහකට මොනහරි කතාකොලොස් කියන එන්ජෝ කාරයක්ය. මේ තත්ත්වය කොහොමද තේරුම් ගන්න. ඒක නිකන් දේශපාලන වාසේත්‍රණය එක ගැන කතා කරන්නේ දැන් බලන්න දේශපාලන පක්ෂ. අපේ රටේ ගොඩාක් ගොඩක් දූෂණ තියෙන. ඉතින් දැන් කවුද මේකට වැඩ කියන්නේ? දේශපාලන පක්ෂට ලොකු වගකීමක් තියෙනවා. දේශපාලඥයෝට ලොකු වගකීමක් තියෙනවා. ඉතින් එන්ජිඕලා හොඳ ඒවා තියෙනවා නරක ඒවා තියෙනවා. ඒක හැම එකම වගේ තමයි. ඔව්. ඉතින් අනිත් එක ඒගොල්ලෝ කිව්වේ අපි පිටරට සල්ලි අරගෙන පිටරට අන්‍යෝන්‍යතාවයක් හදන්න ලංකාවේ හදන්න තමයි අපි වැඩ කරන්නේ කියලින්. ඒක ලොකු බුදුවක්. අපි යෝජනා කරනවා අපිට ලංකාවෙන් සල්ලි අපිට කරන දේවල් වලට ලංකාවෙන් සල්ලි නැහැ. ඉස්පිතාලයක් හදන්න ටොයිලට් හදන්න ඒවට වලට සල්ලි දෙනවා. නමුත් මේක මේ වැඩ වලට සල්ලි දෙන්නේ නැහැ ලංකාව. ඉතින් අපිට පිට රට යන්න තියෙන අපි යෝජනා කළා කියන අපිට මේවා කරන්න ඕනේ. ඕල සුදුසුදු ලෑස්තිද අපිට සල්ලි දෙන්නේ ඒක කරන්න. ඒගොල්ලෝ එකඟ වෙනවා නම් එහෙනම් අපි වැඩසටහනක් පටන් ගන්නවා. හැබැයි ඒගොල්ලෝ කියන දේ අපි කරනවා කියලා ඒක නම් වැරදි. අනිත් එක බලන්න ලංකාවට සල්ලි නැහැ. දැන් IMF කියන දේවල් අපි කරනවානේ. දැන් ඕන එකක් කරන්න. IMF කරන දේවල් අපි කරනවා. චීන කරන දේ කියන දේවල් අපි කරනවා. ඉතින් මොනවාද වෙනස? යුද්ධෙන් පස්සේ උතුරේ යම් යම් දේවල් කරන්න ඔබතුමා මේ CP කරාහෙම උත්සාහ කළා. ඒක ප්‍රතිඵල තිබුණාද? ඒ කියන්නේ යම් කිසිම පණිවිඩයක් දෙන්න තිබ්බද? ප්‍රතිඵලයක් තිබුණා. දැන් 2015 යහපාලන ආණ්ඩුව මංගල සමරවීර විදේශ කටයුතු ඇමතිතුමා හැටියට ජිනීවා මානව හිමිකම් සභාවට ගිහිල්ලා කිව්වා අපි ආයතන 4ක් පිහිටවන්න යනවා මේ යුද්ධ ගැට ප්‍රතිසන්දයන් Officer Missing Persons අතුරුදාන් වුණා Reparation එනං ඇත්තොසත් ප්‍රතිසන්ධාන ඒවා ගැන කොමිෂමක් දාන්න යනවා කියලා. අනිත් එක වගකීමවලට පිහිටවන්න යනවා ආයතනයක්. වගකීම පිහිටවන්න ආයතනයක් ඒගොල්ලන් කිව්වා ඔව් විදේශ විනිශ්චයකරුවන් ඒකට දාන්න පුළුවන්. හැබැයි ඒක කියනකොට හැමෝව කෑගෑව කිව්වා අපේ යුද්ධ හා වීරයෝ මේ යුද්ධ අපරාධකාරයෝ දකරන්න විනාගේ ලොක ඉතින් ඒක අත්තරිය. ඉතින් අපිට තියන්නේ OMP මිසිං පර්සන්ස් අතුරුදාන අය රෙපරේෂන්ස් එක අර ට්‍රූත් ඇන් ජස්ටිස් කමිෂන් එක තාවකාලික ආයතන පිහිටවලා තිනවා. හැබැයි පනත ගෙනල්ලන්නේ නැහැ තාම පාර්ලිමේන්තුවට. ඉතින් අපි ඒක ගැන කතා කරා. එහෙනම් ඉඩම් ප්‍රශ්න. ඉඩම් ප්‍රශ්න නම් ලොකු ප්‍රශ්නයක් උතුරු නැගෙනහිරදී අපි නඩු අරගෙන තිනවා ශ්‍රේෂ්ඨාධිකරණයට ඒවත් කරලා තිනවා. අනිත් එක අපි ජනීවාදී අපි එතනට ගිහින් කියනවා මේවා ඔක්කොම කරන්නම ඕනේ නැත්නම් මේ රට හරියට යන්නේ නැහැ. කවුරු පාලකයා වුණත් වැඩක් නැහැ. වැඩක් නැහැ. මේ මැතිවරණ නිරීක්ෂණ සම්බන්ධව ඔබතුමා සැහැන්නේ කාලේ. ඔව් ඉතින් මැතිවරණ නිරීක්ෂණ අපි 97 පටන් ගන්නකොට ප්‍රචණ්ඩ ක්‍රියා ගොඩක් තිබුණා. අපේක්ෂක මරණවා ඒ ඔක්කොම තිබුණා. ඉතින් අපි ෆ්‍රී මීඩියා මූව්මන්ට් එකයි ඉන්ෆෝම් ආයතන එක අපි එකතු වෙලා අපි ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ කරන්න පටන් ගත්තා. ලොකුම ප්‍රශ්න ආවේ වයඹ මැතිවරණ. වයඹ මැතිවරණදී ආණ්ඩු ඒ මැතිවරණ ගොඩාක් උල්ලංඝන කරව. මද නරකම මැතිවරණයක් නා නරකම මැතිවරණයක්. ඔව් මට මතකයි 12ට එතන ප්‍රධාන ඇමතිතුමා මට කතා කරලා තිනවා කරුණාකරලා මේක ගැන මොනවාක්වත් කරන්න
මේ චන්ද පෙට්ටිය පුරුවනවා මේවා ඒව කරනවා. අපේ නිරීක්ෂකෙක් චන්ද මධ්‍යස්ථානට යනකොට දැක්ක පොලිසිය චන්ද පෙටන් පුරුවනවා. එසින් ඒ හේතුව නිසා ආණ්ඩුව අපිට එරෙහිව ගොඩාක් චෝදනා කරා. හැබැයි අපි වැඩ කරගෙන ගිය කරගෙන ගිය ඉතින් දැන්වත් කරනවා. ඔබතුමා හිතන්නේ දැන් සමාජයේ ටිකක් මේ දියුණු වෙලාද නැත්නම් ඔය දේවල් අඩු වෙලා තියෙන්නේ මොකද්ද හේතුව? ඉස්සර ඇත්තටම සෑහෙන්න ගැටුම් තියෙනවා. මේ කොර ඡන්ද එහෙම දැන් දාන්න බැරිද? මොකක් හරි වෙනස් වෙලා තියෙන්නේ කොහෙන්ද ඔය යාන්ත්‍රණය දැන්? නිරීක්ෂණය නිසා මං හිතන්නේ ලොකු හේතුවක්. නමුත් දැන් මේ සැරේ දැන් මේ මැතිවන්න බලනකොට තරංගය තියෙන්නේ සෝෂල් මීඩියාවල්. වැඩි පෝස්ටර්ස් නෑ. ඒව තමයි ප්‍රචණ්ඩ ක්‍රියා එන්නේ. ඉතින් ඒ තාක්ෂණය තවත්වරණ වියදම් පනතක් දැන් ඇවිල්ලා තියෙනවා. මැතිවන්න පනතක්. හැබැයි ඒක ඔක්කොම අඩුපාඩු තියෙනවා. ඒක හරියට නිරීක්ෂණ කරන්න තම් අමාරු. හැබැයි දැන් කරන්නේ තියෙන්නේ ගොඩක් සෝෂල් මීඩියා. ඉතින් ඒ හේතුව නිසා වැඩිය දැන් කොළඹ පෝස්ටර් නෑ ඒව නෑ. දැන් ඔබතුමාගේ මේ දිවිච්ච කාලෙත් එක්ක ලංකාවේ හිටපු නායකයෝ ඉන්නවනේ. දැන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මේ රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, මේ අයගේ තියෙන පොදු හොඳ සහ නරක මොකද්ද මේ රට මේ විදිහට මේ වෙන්නේ? ඔබතුමා මේ කියන්නේ ඉස්සෙල්ලම මං හිතන්නේ ඔබතුමා ගොඩක් චන්ද්‍රිකා බණ්ඩාරනායකත් එක්ක වැඩ කරා. ඒ කියන්නේ මේ නෑ චන්ද්‍රිකා බණ්ඩාරනායක වැඩ කරා ගායම්බට පස්සේ වැඩ කරන්න එපා වුණා. ඉතින් එතුමියගේ දැක්කේ මොනවාද හොඳ සහ නරක ලක්ෂණ? එතුමිය හොඳ දේවල් කරා. හොඳම දේ කරේ අර ඔගස්තු 2000 ව්‍යවස්ථාව දෙනවා. අපි ඒ ව්‍යවස්ථාව සාර්ථක කරොත් මං හිතන්නේ මේ ලොකු ගැටලුවක් තියෙයි කියලා. ඒ පළවෙනි සැරේ ලංකාවේ ආණ්ඩුවක් දේශපාලන පක්ෂයක් මේකට ඒ වගේ ගිවිසුමක් දෙනාද? ඔව්. ඒ උත්සාහය වටේ ඒක ප්‍රතික්ෂේප කරේ. ඉතින් UNP කිව්වා යා ජනාධි විධායක ජනාධිපති ක්‍රමය තියලා තමයි මේකට යන්නේ. අවුරුදු පහක්වත් යයි ඒක කරන්න. ඒක අවුරුදු පහක් ඉඳලා ඒක කරන්න බෑ. ඒ වගේ ප්‍රතික්ෂේප. ඒක ඉතාමත් හොඳ දෙයක්. අනිත් එක ශ්‍රී ලංකා ටෙලිකොම් ඒක පුද්ගල ප්‍රයිවටයිසේෂන් එක ඒක හොඳ දෙයක්. මහින්ද රාජපක්ෂගේ පක්ෂයක මහින්ද රාජපක්ෂ ගේ අරමුණ තිබුණේ මේ දේශපාලන ඩිනස්ටි එකක් පවුල ඒ වගේ පිහිටවන්න. ඉතින් යා ගොඩක් දේව කරන් දූෂණ ඇති ගොඩක් දූෂණ ඇති කරන්නේ. චීනට හේතුවෙල බර වෙලා හිටියා. ඒවා ඔක්කොම අපිට තියන්නේ අපේ සංස්කෘතිය බලනකොට අපිට ලැජ්ජාවක් තියෙනවා වැරදි දේවල් කරන බරන්ඩෝට. හැබැයි රාජපක්ෂ ආණ්ඩුව කරේ ඒක අපේ ලැජ්ජාව නැති කරා. නැති කරා. සම්පූර්ණයෙන්ම නැති කරා. ඉතින් දැන් පල්ලෙයා මට්ටමින් උඩ මට්ටමින් ඔක්කොම දූෂිතයි. කිසි ආයතනයක් වැඩ කරන්නේ නැහැ හරියට. ඉතින් ඒක මම දන්නේ මහින්ද රාජපක්ෂ ඉතියා ඉතාමත්ම ජනප්‍රිය ඒව ඔක්කොම හරි. නමුත් ඒක කරනකොට අපේ තිබුණු ප්‍රජාතන්ත්‍රවාද ආස ක්‍රියාමාර්ග ඔක්කොම උල්ලංඝනය කරා. රනිල් වික්‍රමසිංහ ඉන්නවා. රනිල් වික්‍රමසිංහ ආර්ථික පැත්තේ හොඳ දේවල් කරනවා. නමුත් මානව හිමිකම් අනිත් දේව ගැන හරි නැහැ. දැන් ශ්‍රේෂ්ඨ අධිකරණ තීන්දුව එයා පිළිගන්නේ නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක්. සජිත් ප්‍රේමදාස ඉතින් ඒ ගැන ආණ්ඩුවේ හිටියේ නෑ නෙච්චර කල්. අනුර කුමාර දිශානායක දැන් ජාවිපිය කියන්නේ අපි චාන්ස එකක් දෙන්න මේ පක්ෂ දෙකටම අවුරුදු 75කට දීලා තිනවා. ඒගොල්ලොන් රට විනාශ කරලා ගියා. අපිට චාන්ස එකක් දෙන්න. අනිත් එක අපි විතරයි අපි පමණයි දූෂණ ගැන මොනවාක්වත් කරන්නේ. දැන් චාන්ස් එකක් දෙන්න හරි. හැබැයි ඒගොල්ලෝ මොනවද කරන්නේ? ඒක පැහැදිලි කරලා කියන්න ඕනේ අපිට. දෙවනුව දූෂණ ගැන ගොඩක් සල්ලි පිටරට ගෙනිලා තියෙනවා.
පිටරට ගෙනනිච සල්ලි ආපව ලංකාවට ගන්න ගොටාක් වෙලා යයි. තැන් ෆිලිපීන් සොල බරණකොට මාකොස් ප්‍රතිසතයක් වශයෙන් දහයක්ව තර්ගන ආපව ෆිලිපිසුන් ගෙන ගෙනල්ලන. ඉතින් ඒගොල්නුන් යන්නේ ලංකාවේ තියන්නේ දූෂණක. දැන් අරුර ප්‍රෙස් කොන්ෆරන්සස් ඇවිල්ලනේ ෆයිල් ගොඩක් ගෙනව. හැබැ මංගහන ප්‍රශ්නය ඒ ෆයිල් ඒගොලන්ට තියෙනවාද සාක්ෂි තියෙනවනද නඩුවක් දාලා හිර කරන්න මංශෙක්ව ආකන්වික්් කරන්න. සාක්ෂි නැත්නන් ඒනන් අපේ අධිකරණට එනියට මෙකනිසම් එකක් ආයතනයක් පිහිටවල මේ ගොලොන්ව නඩු අහන්න යනවා. ඒකනම් හරින ඒකනම් හරින අපි අධිකරණ තින්නේ රාමුව ඇතුළ මේවා කරන්න. අනික මං හිතන හැටියට ජාවිපී ආණ්ඩුවක් පිහිටවවාන අවුරුද්ධකෙන් ලොකු එක්කනෙ හිර දැම නැත්නන් දූෂණෝවට ලොකු ප්‍රශ්න දැමුකද මේකුල ජනතාවට කිවන සෑහනෝ ඒක ලොකු ප්‍රශ්න ඒ. ඒ ප්‍රශ්නය ඒවී ඒකුල් අභ්‍යන්තර ප්‍රශ්න තේවේ ෆ්‍රන්ට්ලයින්ස් පෙරතුගාමී ඉතින් තව අර්ගලයක් එන්න ඉඩ තියෙනවා. හැබැ ඒ අරගලය එන්න තියන්නේ අරගලය ප්‍රචාන්ඩ ක්‍රියා කන බංගලාදේශය වගේ වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. අනිත් එක දැන් අපි නෑ ගෙවන්න නෑනේ විසී දෙදදා සිමනට වෙනක අපි ඒකත් ගෙවන්න පටන් ගන්න කොට තමයි ලොකුවල් අභියෝගවේවි. ඒ කවුරු හිටියත් ඒ වෙලාට මුණ දෙ ඔවුෝ අනිවාර ඔයකම පොඩ්ඩක් කොතුවා කියන්නක මේ එල්ටටයකෙන් පස්සයාපු උතුරේ දේශපාලන නායතයන්ගෙන් දෙමන ජනතාවට සහනයක් තියෙනවාද ඒගොල්ලො විකල් පොපයනවාද ඒට නෑ ඉතින් දැන් තියනය කනේ ලොකුම ප්‍රක්ෂේතන ලැබැ තියනේ ඇතුනේ ෆෙඩරල් පාටයක තමයි අයිටක් තමයි ලොකුම කණ්ඩාය. හැබැ සම්බන්ධන් මහත්තයත් මැමනත් පස්සේ හරියට නායකෙක් ඔක්කොමලා පිළිගන්න නායකෙක් නැ ඉතින් එක ඔක්කොම තැඩිලතිනෙ දැන් ඉතින් ස්වාධීන අපේක්ෂක ඉදිරිපත් කරනෝ මේ ජනාධිපති මැතිවන්නේදේ මන්දන්න යට චන්ද ලැබේද කියලා හැබැ සමාර් චන්ද ලැබේ. නමුත් මහිතන්නේ ඒ උතුර චන්දය රනිල් සහ සජිත් අතර දොමතිය දෙකතුවට මේ පහුගේ කාල ඉතාම මේ ඉහළම මේ තීන්දු දෙකක් ලැබුණ මේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිවස සම්බන්ධව සහ මේ වත්මන් පොලිස්පතිවරය සම්බන්ධ ප්‍රශ්නද මේවයිදී ඉතාම මේ ඉහල සේවයක් කරපු කෙනෙත ඔබතුම. එතකොට මොකද හිතෙන්නේ දැ මේ බෑන් ප්‍රතිඵලයක් තියෙනවද නැත්තං අර උසාවියෙන් තේන්දුවාම නමුත් ඒ එතන හට යන්න ලැද මෛත්‍රපාලගේ ඒ නිවස ගැන ඒක සාර්ථක වුණ තැන්යා වන්දිගෙවලට ඉනොනි ඉන්ස්පෙක්ට ජෙනරල පොලිස් දේශබන්ධු තැනකුන්ගේ ප්‍රශ්නය එතන ඊට වැඩි ලොකු ගැටඩුවක් තීටවා. තැන් අපිට විදායක තියන පාලිමෙන්ත්‍ර තියනවා මියසර අධිකරණ අධිකරන්න ති. ඉතින් ඒගොල්ලොම අතරන් බලයක් තියෙනවා. එක්තක් අනිත් එක්කෙනගේ බලය ගත්තොත් එන ලොකු ප්‍රශ්නයක් යනවා. දැන් මේ ප්‍රශ්නය මංහිතන්නේ මේ මැතිවන්නට පස්සේ ජනාධිපති මැතිවන්නට පස්සේ මේක විසඳන්න පුළුවන් වේ කියල. නමුර් එක දෙයක් මං කියන්න ඕන රටේ ශ්‍රේෂ්ඨාධිකරණයක් තියෙනවා දන්න ඒ අධිකරන්නේ තීන්දු පිළිගන්නේ නැත්ම එන අධිකරණ තියනක පතිස වැඩක් නැතර වැඩක් වැඩ ඔබද කෙනෙකුට න්න පවල් සාමාන්‍ය කෙනෙකුට යන්න පුළුවන් තැනතම අධිකරන හරියටම හරි ඉතින් ඒකනන් ලොක්කු ප්‍රශ්නයක් ආණ්ඩුව ඒක විසඳන් පිළිගන්න ඕන්න ශ්‍රේෂ්ඨ අධිකරන දෙන තීන්දුව මුතුමා ඉද මෙතනි එහටත් මංගේ තැන ෝග දේවල් කරයි ආණ්ඩුුවය අතර ඔවු අපිට වෙන දෙයක් කරන්න බෑ අධිකරනට විතරයි යන්න පුළුවන් අධිකරන්න තියෙන දේවල් කිලිගන්න න ගෙන පාරට් වයික ඕක මේ එළම තැනත් එක්ක රන්ඩු වෙනකොට බයක් එන්න ඔව ඉතිං බයක්
පය කියනවා හැබැ ඒව කරන්න ඕන ගෞර කරනත්ඒ පස ඒක තමයි දැන් දෙදස් අටේ දෙදස් නම්ේ මට මරතජර තිබුණා ගොඩක් දේවල් කිව්වා හැබැ අපි කරාගෙන තිබුරද ඇති කර මගිතන බයවෙනවා නම් රහසිං කරනවා නම් එනම් ආණ්ඩුව ඒකට ඒ ඒගොළුම් තර්ජන කරනවා. අපි එනිය කරනවා නම් කාටවත් රහස් කරන්නත්ම කාන්නපුරුව කරන්න ඕනේ නොවන අනිවාරය කවුරු දෙකා නොන නැතම් රටෝල තුරුවෙන්න ඔෝ මේ ඇයි දේශපාල නිරාවෙන ඇයි දේශපාලනට මෙති මේකත් දේශපාල මගේ ඇයි බැතිවාක්ෂක පැතිරාවෙන මත් පලවෙනි එක ගොඩාක් සල්ලි ඕනේ ඒක කරන්න මට එච්චර සල්ලි නෑ ඒව කරන්න අනිතක කවුරුත්මාව ආරාධනා කරන ඒ පක්ෂය අපේක්ෂක වෙන්න කියන්න ආරාධද කරන්න නමයික කැවපේ පතුවා මේ ගොඩක් සතුටද දැ මේ කරපු වැලත් එක් සහ මේ ජීවිත තාව ගොඩක් කරන්න තියනොද නැතන් කෙරුන්න ගොඩක් කරන්න තියන මේ වැඩ ඉවරවෙන්න නෑ හැමදාම කරන්න තියන්න දෙයක් ඉවරවෙන්න ඉසිං දැන් අපිට අවශ්‍යයි අලුත් ව්‍යවස්ථාවක් ගන්න විදාක ජනාධිපති ක්‍රමය අගෝෂි කරන්න අලුත් මැතිවන්න ක්‍රමයක් ගන්න ඒවා ඔක්කොම කරන්නම ඕනේ අනිත්‍යක අපි ආර්ථික දයා බලනකොට ඉංග්‍රීසි භාෂාව ඉගට ගන්න හැම ස්කෝලම එක කරන්න ඕනේ තාක්ෂණය හැටියට ඒයි තියනවා ආර්ටිෆිසිල් ඉන්ටෙලිජන්ස් තියෙනවා අවුරුදු විශ්වකින් ගොඩාක් රක්ෂාවල් ඒයිවලින් කරයි ඒව ගැන අපි හිතන්න ඕන ඉතින් අපිට ලොක් අභියෝගය තියනු ඉදිරිය තියන්න දැන් එදා සතලිස් අට ජනාධිපතිතුවා කියලා තියන ඒක ඉලක්ක කරලා තියනවා දෙනයක් හැටියට හෝ අපි ඒකට ලැස්වෙන්නම් සූදා නම්ෙන් මෝට ගොඩක් තිං ලොකන ඒක අපේ මේ දේශපාලනය නිවරදි කරගත්වොත් තුව කරන්න ලේසිනේ හරියටම හරි දැන් අපිට තිබුණු අරුබූදය මේ දෙදස් විසි දෙකේ ආර්ථිකල්බුදයක් නෙවේ ඇත්ත කිව්වොත් යහපාලනයට ලබ යහපාලන ඇත තැ විදාක ජනාධිපති ගෝතාව රාජ් පක්ෂ අරෆර්ටිලයිස යෝ පොහොර බස් පොහොර ප්‍රශ්න අයමකට ගියන ඒනන් බද්ධ ගොඩාකායට බද්ධ ගෙවන්න අවශ්‍ය වනේ නෑ ඉතින් දැන් අපිට සල්ඩිෆීනය කොලින් දැන් අපි තියනවා අපි නිදහස අධ්‍යාපන තියනවා නිදහස් සෞඛ්‍ය සේවයක් තියනවා දැ බලන්න රාජ සේවය ලක්ෂ දාහතරක් අපේ ජනතා සංඛ්‍යාව මිලියන විසි දෙක අපි කෝම දේගුණුට ද අපි ගුණු නඩත්තු කර කරන්න දැන් මේ ආණ්ඩුවත් කියල තියෙනවා ජනවර මාසය තව තව විසි බොඳහක් වැඩි කරනවා කරගින් කොයින් සන්ඩී ඒකද ඒ පත් ගැන සිිතන් ඒ ගැන දැන් මේ ලක්ෂ දාහතර මොනාද කරන්නේ පොඩි ගානක් ඇතර හම් උදේ හතරට නැකිටිල්ලා කෑම හදලා අද විසකට ගී ඒනම් කෑම කනවා එනම් පොඩ්ඩක් නිදාගන්නවා එනම් වැඩට යනවා දෙස්ක එක ඉඳගෙන මෙතනින් ෆයිල් එකක් දානො මෙතන්ට එනම් තුරාමාරට ගෙදර අන්ඩ ලැස්ටයන කරන්න බෑ කරන්න බෑ මගත ඇත්තටම නිකින් කාලයක් තිස්සෙනකම් බොරු නලත්තුවක් කරලා අනිත් එක්ක දැන් ලෝකේ බලනකොට අපිට විශාල යුද්ධ හමුදාවක් තියනවා හත්වනි එකට තමට තියෙන් දැන් ඒකේ තුනෙන් දෙක දාලතින්නේ යාපනය යාපන පැත් තැන් යාපනට දියොත් මිනිස්සුගෙන් අහනුවනං මොනාදෝනට තිීන්නේ ලොකුම ප්‍රශ්නය එදනුන් කියන් ඩ්‍රක්ස් ඉතින් එච්චර යුද හමුදාවක් න ්‍රක්ෂේම තියෙන දන්න දූෂණ හැරුව හැම තැනම දෂ ඒක නන්දන්න ඒක හරිගස්සන්න යයි අවුදු පහක් අඩුව මට්ටමෙන් අඩුම අඩුව මට්ටමෙන් අවුදු පහ පහයි ඒකන මේකයි මේ ඉන්නකටේට පුළුන් වෙද මේ කැරක් කරක එකම පිරිසක් නැහවදාම් පාලිමටගන්න ඔ විතින් අලුත් කට්ටිය ඉස්සරට එන්න ඕනි තැන් බලන්න දැන් අර්ගලය තිබුණ දැන් අර්ගලයෙන් කවුද එන්න
අපේක්ෂකයක් හැටියට අලුත් කට්ටියක් එන්න නැත්නම් මේක හදන්න මේක හදන්න අමාරුයි. අලුත් කට්ටියක් තරුණ කට්ටියක් එන්න ඕනේ. ඔබතුමා ඒ ගෙනගත්ත දේවල් වලට පිටරටේම ආරාධනා තිබුණාද මේ වදාලේ යන්නේ මේ තිච්ච වෙලාවල් තිබුණාද? නෑ, ඉතින් මං ලංකාවට එන්න ඉස්සෙල්ලා මං විශ්වවිද්‍යාල කතිකයෙක් තමයි හැටියට ආරක්ෂාවක් කරේ. මං ආවේ අනු ප්‍රේමදාසගේ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ අද අර ඉම්පීච්මන්ට් එක ආවිකුයි. ආ, ඔය සමියුගේ මේ දලිත ලෙවල් ඒ කාලේ මං ආවා. මගේ සැරැස්ම තිබුණේ අනිවාරෙන් ලංකාවට ආපව එන්න. හැබැයි මං ගොඩක් වෙලාව ගත්ත PhD එක කරන්න. ඉතින් ඒ කාලේ මං එනකොට මං කිව්වා මං පිටර ආයිමත් ඉංගලන්තට ගිහින් අර අවුරුද්ද ඉවර කරලා මං එනවා ලංකාවට. දැන් අර මේ දේශපාලකයෝ මේ අලුතෙන් හදන්න ඕන වගේම ඔබතුමාලා වගේ ෆයිට් කරන අයත් තව ඕනේ නේද? ඔය සංවිධාන වලට පුළුවන් ඒද හදන්න? ඉතින් ආණ්ඩුව වරදක් කරලා නම් අධිකරණයට යන්න ඒවට විරුද්ධව කතා කරන්න. ඔව් ඔව්. ඉතින් අපිට නීතිඥයෝ කණ්ඩායමක් ඉන්නවා, අපිට උදව් කරන්න කට්ටියක් ඉන්නවා. ඉන්නවා කට්ටියක්. ඉන්නවා. හැබැයි ඒ සංඛ්‍යාව වැඩි කරන්න තමයි තියෙන්නේ ප්‍රශ්න. වැඩි කරන්න ඕන. දැන් ඔය ෆයිට් කරලා එහෙම වහන්සේම නැද්ද දැන්? ඇති කියලා හිතෙන්නේ නැද්ද? සමහර විට මාන්සි වෙනවා ඉතින් නිදාගන්නේ. ඊට පස්සේ ආයෙමත් ෆයිට් එකට යන්නේ නෑ. හැමදාම කරන දේවල් සාර්ථක වෙන්නේ නෑ. හැබැයි කැපවීමක් තියෙන්න ඕනේ මේක වෙනස් කරන්න. දැන් බලන්න, දැන් 2015 අර මැතිවන්නේදී අර තිබුණ අර පොරොන්දු වුණු දේවල් යහපාලන ආණ්ඩුව සිවිල් සමාජය තමයිනේ ඒවා හැදුවේ. ඒවා හැදුවේ ඒවා රැකගෙන තිබුණේ සිවිල් සමාජය. හැබැයි ඒක සාර්ථක වුණේ නැහැ. ඉතින් මේ වැඩ ඉස්සරහට යන්න, ඉස්සරහට ගිහිනම් එනම් පස්සට එනවා, පැත්තට යනවා. හැබැයි ඉස්සරහට යන එක කැපවීමක් තියෙනවා. ලොකු ශක්තියක් ඕනේ ඒකට. උනන්දුවක් එක්ක ලොකුම බලාපොරොත්තුව මේ නිවැරදි කරගන්න, මේ ෆයිට් එක මෙහෙම ගෙන යන්න. ෆයිට් එක ගෙන යන්න මට මේ මැතිවන්නේදී, මේ ජනාධිපති මැතිවන්නේදී ඔක්කොමලා කියනවා නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යනවා නම් මං ඉතාමත්ම සන්තෝෂයි. ඒක මේ ජනාධිපති කෙනෙකුට වඩා මේ පාර්ලිමේන්තුවේ තුළ වෙන්න ඕන වැඩක් නේද? ඔව්. පාර්ලිමේන්තුව අගමැතිතුමා හිටියා නම් ඉතින් ඒකෙන් යාට හැමදාම පාර්ලිමේන්තුව යාට සහාය දෙන්නත් නම් යාට කරන්න බැහැ. ජනාධිපතිතුමා නම් ඒ ප්‍රශ්නේ කට්ටිය ඉතින් එදා ඉඳන් පොරොන්දු වෙච්ච කට්ටිය ඔය. ඔව්. අපි ආයි විශ්වාස කරනවා. හැම ජනාධිපති මැතිවරණයේදී අපේක්ෂක ඔක්කොම කියනවා මේක ඉදායක. ගියාට පස්සේ සෑහෙන ආසයි. මොකද ඕක නැති කරන්න මම හිතන්නේ ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් හොයන්න තිබ්බ අවස්ථාවක් මේ චන්ද්‍රිකා මෙතනියයි රනිල් වික්‍රමසිංහ මහත්තයා එකතු වෙච්ච කාලේ හැම. නමුත් කරේ නැහැ. ඔව්. කරේ නැහැ. මොකද ඔබතුමාට මේ කියන්න තියෙන්නේ මේ දැන් අපේ බලන කට්ටියට උදතම දැන් ජනාධිපති මැතිවරණයක් තියෙනවා. අනිවාර්යෙන් ඡන්ද දාන්න අපේක්ෂක නැත්තම් ඡන්ද නාස්ති වෙනවා. අපේක්ෂකට දාන්න ඡන්ද. අපේක්ෂකට ඡන්ද දාන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් කල්පනා කරන්න මොනාද මේගොල්ලෝ කරන්න යන්නේ? මොනාද ඒගොල්ලෝ කියලා තියෙනවා? මොනාද ඔයා විශ්වාස කරනවද? මේගොල්ලෝ කල්පනා කරන ඡන්දේ ගන්න, කරුණාකරලා ඡන්දය දාන්න, අපේක්ෂකට දාන්න, කල්පනා කරලා දාන්න.